ඉංග්‍රීසියෙන් කවුරු හරි තැන්කූ කිව්වොත් අපි මොකක්ද කියන්නේ? ඔයාලා ගොඩ දෙනෙක් මේකට උත්තරේ දන්නවා. තැන්කූ කියලා කවුරු හරි කිව්වොත් අපි සාමාන්‍යයෙන් වෙල්කම් කියලා කියනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඕක හරි සාම්ප්‍රදායික ක්‍රමයක්නේ. හැබැයි ඔයිට වඩා ගොඩාක් ක්‍රම තියෙනවා. කවුරු හරි අපිට ඉංග්‍රීසියෙන් තැන්කූ කියලා කිව්වහම ඒකට ප්‍රතිඋත්තර ලබා දෙන්න. ඉතින් අපි මේ අලුත් ක්‍රමයන් දැනගෙන ඉන්න ඕනේ. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ ලස්සනට ඉංග්‍රීසි කතා කරන්න. ඉතින් මේ පාඩමෙන් අපි මෙන්න මේ අලුත් ක්‍රමවේදයන් ටික ඉගෙන ගමු. අපේ ස්පෝකන් ඉංග්ලිෂ් රහස් කියන DVD පටය මගින් ඔයාලට පුළුවන් ඔයාලගේ ස්පෝකන් ඉංග්ලිෂ් දැනුම තව දුරටත් උපමට්ටම් කරගන්න. අපේ YouTube චැනල් එකේ නැති පාඩම් ගොඩාක් එකතු කරලා මේ DVD පටය නිර්මාණය කරලා තියෙනවා රුපියල් 2300ක් වගේ පුංචි මුදලකට. ඉතින් ඔයාලා මේ DVD පටය මිලදී ගන්න කැමති නම් මේ තිරේ දිස්වන දුරකථන අංකයට WhatsApp මගින් හෝ text message මගින් කෙටි පණිවිඩයක් යොමු කරන්න. දැන් අපි දන්නවා තැන්කියු කියලා කිව්වහම වෙල්කම් එහෙමත් නැත්නම් යු ආ වෙල්කම් කියලා කියනවා. ඕක තමයි සාමාන්‍ය ක්‍රමය. හැබැයි තවත් සමහර වෙලාවට කට්ටිය කියනවා යු ආ වෙරි වෙල්කම් කියලා. මේකත් නිවැරදි. හැබැයි මේ ක්‍රම දෙකම අපි පොඩ්ඩක් අමතක කරමුකෝ. අමතක කරලා අපි අලුත් ක්‍රම ටිකක් ඉගෙන ගමු. හිතන්න ඔයා කාට හරි උදව්වක් කරා. මේ වෙලාවේදී ඔයා උදව්ව කරපු කෙනා අනේවා මට කලේ ලොකු උදව්වක්, thanks for helping me, මෙන්න මේ වගේ දෙයක් කියනවා. ඒ වෙලාවට ඔයා no problem කියලා කියනවා. ඒ කියන්නේ ඒක ඒ තරම් ප්‍රශ්නයක් නෙමෙයි කියන එක. ඒක සුළු දෙයක් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් කතා බහ කරද්දී. ඒක සුළු දෙයක්, ඒ තරම් දෙයක් නෙමෙයි කියලා කියනවනේ අපි. අන්න ඒ අදහස අපිට ඉස්මතු කරන්න පුළුවන් කවුරු හරි thank you කියලා කිව්වහම no problem කියලා අපි උත්තරයක් දුන්නොත්. ඉතින් මේකත් එක ක්‍රමවේදයක්. ඊළඟ ක්‍රමවේදය තමයි අපිට කියන්න පුළුවන් ප්ලෙෂර් කියලා. එහෙමත් නැත්නම් my pleasure. එහෙමත් නැත්නම් ඕක අපිට තවත් විදිහකට භාවිතා කරන්න පුළුවන් the pleasure is mine කියලා. මේකේ තේරුම තමයි අපි දැන් තව කෙනෙක්ට උදව්වක් කරනවා. ඊට පස්සේ ඒ කෙනා අපිට ස්තුති කරනවා. එතනදී අපි ඒ කළ දේ වෙනුවෙන් අපි සතුටු වෙනවා කියලා කියන්න අවශ්‍යයි නම් අපේ සතුට ප්‍රකාශ කරන්න එතනදී මේ ප්ලෙෂර් කියන එක අපිට භාවිතා කරන්න පුළුවන්. එහෙනම් කවුරු හරි අපිට thanks කියලා කිව්වහම අපිට my pleasure කියලා කියන්න පුළුවන්. මේ my pleasure කියන එක තමයි ගොඩාක් දුරට භාවිතා වෙන්නේ. හැබැයි ඊට අමතරව pleasure, the pleasure is mine කියන එකවත් නිවැරදි. හැබැයි බහුලව සුලභව භාවිතා වෙනවා my pleasure කියන යෙදුම. ඊළඟ එක තමයි anytime. දැන් ඔයාගේ හොඳම යාළුවට ඔයා උදව්වක් කරා කියලා හිතන්නකෝ. එතකොට ඔයාලා හරි සුහදශීලී, ඔයාලා හොඳට මඳුරනවා. අන්න ඒ වගේ වෙලාවක ඔයා ඔයාගේ හොඳම යාළුවට උදව්වක් කරලා ඒ යාළුවාට thank you කියලා කියද්දී ඔයාට anytime කියලා කියන්න පුළුවන්. මොකද ඕන වෙලාවක ඔයා උදව් කරන්න ඉදිරිපත් වෙනවා කියන අර්ථය තමයි මෙතනදී ස්මතු වෙන්නේ. ඕන වෙලාවක මම උදව් කරනවා, ඕන වෙලාවක මම ඔයා වෙනුවෙන් ඉන්නවා, මෙන්න මේ වගේ අර්ථයක් ඉස්මතු වෙනවා මෙතනදී අපි anytime කියන වචනය කවුරු හරි thank you කිව්වට පස්සේ භාවිතා කරොත්. මේකත් එක් ක්‍රමවේදයක්. ඔන්න ඊළඟට that's all right කියලා අපිට කියන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අපි මෙන්න මේ වගේ කතා කරනවානේ. ඔන්න දැන් කවුරු හරි thank you කියනවා අපි. හරි හරි ඒක හරි. ඒක ගණන් ගන්න දෙයක් නෙමෙයි. මෙන්න මේ වගේ අපි කතා කරනවානේ. ඒ තරම් දෙයක් නෙමෙයි ඒක කියලා කියන්න අපි උත්සාහ කරනවානේ. අන්න එතනදී that's all right කියලා අපිට භාවිතා කරන්න පුළුවන්. ඊළඟට I know you do the same for me. මම දන්නවා ඔයත් මං වෙනුවෙන් මේ විදිහටම උදව් කරයි කියලා. හිතන්නකෝ ඔයා හොඳට මඳුරන කෙනෙක්ට තමයි ඔයා උදව් කරන්නේ. ඒ පුද්ගලයාත් ඔයාට ගොඩාක් උදව් කරලා තියෙනවා. ඉදිරියටත් උදව් කරයි කියලා ඔයාට හොඳටම විශ්වාසයි. එතනදී කවුරු හරි කෙනෙක් thank you කියලා කිව්වට පස්සේ අයියෝ ඔයත් මං වෙනුවෙන් මෙහෙම කරයිනේ, එහෙම නැත්නම් ඔයත් ඕන වෙලාවක මට උදව් කරයිනේ කියලා ඔයා කියනවා. ඒ අදහස අපිට ප්‍රකාශ කරන්න පුළුවන් මෙන්න මේ වාක්‍ය භාවිතා කරලා I know you do the same for me.
ඉතින් මෙන්න මේ විදිහට එක් එක් අවස්ථාවට ගැළපෙන විදිහට අපිට පුළුවන් thank you කියන එකට ප්‍රතිඋත්තර ලබා දෙන්න. සාම්ප්‍රදායික විදිහට welcome, you are welcome කියන එක භාවිතා කරන එක අතහැරලා මේ විදිහේ ලස්සන ලස්සන ඉදුම් අපි භාවිතා කරොත් අපි කතා කරන ඉංග්‍රීසි වාක්‍ය ගොඩාක් ලස්සනට තවත් කෙනෙක්ට අහන්න පුළුවන්. ඒක අපිටත් ගොඩාක් වැදගත් වෙන දෙයක්.